අපිට දේශනා ශිල්පය ගැන උගන්වනකොට කියනවා දේශනාවක් දේව වචනේ බෙදා ගන්නකොට ඉස්සලම ධනාත්මක නැත්තම් මිනිසයන්ගේ සිත් ඇද ගන්නා සුළු විදිහට ඒක පටන් ගන්න කියලා. එතකොට තමයි මේ වචනයට මිනිස්සු ඇහුම්කන් දෙන්න ආස වෙන්නේ කියලා. හැබැයි ඔබ දන්නවද ලෝකේ ප්‍රඥාවන්තම දේශනාකාරයා දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි උත්තම ආදර්ශය. හැබැයි දුර්වල මිනිසයන් හැටියට ඔබයි මායි වගේ හැටියට සලමොන් රජුගේ ප්‍රඥාව දෙවන් වහන්සේ වැඩියම දුන්නේ යාට ඒ දේශනාකාරයා එයාගේ දේශනාකාරයා පොත ආරම්භ කරන්නේ හරි ඍණාත්මක සිතුවිල්ලක් එක්ක. හැබැයි මිනිස්සු බොහෝ දෙනෙක් මේක කියවන්න අකමැති වෙන්න හේතුවක් තියනවා කියලා එක කතුවරයෙක් කියනවා. හේතුව මේකේ තියෙන නිෂ්ඵල ගම ගැන පටන් ගන්නකොටම මතක් කරනවා. නමුත් අපි දොළොස්වෙනි පරිච්ඡේදයේ මේ දේශනාකාරය පොතේ අවසානයේදී සලමන් රජු මතක් කරන්නේ මේකේ මේ මුළු නිෂ්ඵලකම් ගැන සියලුම නිෂ්ඵලකම් ගැන කතා කරලා අවසානයේ කියනවා මේකේ තියෙන තීන්දුව මේකයි. දෙවියන් වහන්සේට බය උන්වහන්සේ ආඥා උන්වහන්සේගේ ආඥා පවත්වන එක තමයි සියලු මිනිසයන්ගේ යුතුයකම. ඒ කියන්නේ මොකද්ද? අනිත් හැම මේ පොළවේ තියෙන කාරණාවල් වලට අපේ සිත යොමු කළා අපිෙන් ලැබෙන ජයග්‍රහණයේ සාර්ථකත්වයේ නිමේ අපේ සැබෑ සාර්ථකත්වය දෙවියන් වහන්සේට බයව උන්වහන්සේගේ ආඥා පවත්වන එක කියලා. මගේ සහෝදරය සහෝදරිය අපි මේ දේශනාව සලමොන් රජුරෝ කරන මේ දේශනාව වැරදි විදිහට අපි ගන්න නරකයි. මුකුත් කරන්න නැතුව ඉන්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් සලමොන් රජුරෝ මතක් කරන්නේ මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගන්න නැතුව අපේ ජීවිතේ ලබන සියලු දේ නිෂ්ඵලයි කියලා තමයි අපිට මතක් කරන්නේ. මොකද අපි කිතුබැතියන් හැටියට පේදුරුතුමා පළවෙනි පේදුරු යවම් පත්‍රයේ අපිට පළවෙනි පරිච්ඡේදයේ මතක් කරනවා අපිව මුදවනු ලබලා තියෙන්නේ මොකෙන්ද? නිෂ්ඵල හැසිරීමෙන්. අපිව මුදවනු ලබලා තියෙන්නේ නිෂ්ඵල හැසිරීමෙන්. ඉතින් දැන් සලමන් රජු මේ වගේ අපිට උපදෙස් දෙනකොට මේ හැමදේම නිෂ්ඵලයි කියලා අපි තවත් නිෂ්ඵල කම්බල ඉන්නවද? නැත්තම් අපිව නිදහස් කරලා තියෙන මේ නිෂ්ඵල හැසිරීම වලින් අපි මුදලා තිනවා. එහෙනම් දැන් අපි ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගෙන අපේ ජීවිතේ ගොඩනගා ගන්න එක නිමිද වැදගත් වෙන්නේ. ඒකයි පේදුරුතුමා මතක් කරලා කියන්නේ. පේදුරුතුමා පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පේදුරුවේ 18 වෙනි පදයේ ඒක කියනවා. මේ මේ දිරායන දේවල් වලින් නිමි අපිව මුදවලා තින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේකරණ කොටගෙන අපිව මුදවලා තින්නේ. එහෙනම් අපේ ජීවිතේ නිෂ්ඵල නැහැ. හැබැයි අපේ ජීවිතේ අපි වැය කරන්නේ මොනටද? නිෂ්ඵල දේවල් වලටද? එහෙම වැය කරොත් අපේ මේ ජීවිතේ ඇත්තටම නිෂ්ඵල ජීවිතයක් වෙනවා. හැබැයි උන්වහන්සේ අපිව කැඳවගෙන තින්නේ, තෝරාගෙන තින්නේ, වෙන් කරගත්තේ මොනටද? නිෂ්ඵල හැසිරීම වලින් තමයි දැන් අපිව නිදහස් කරලා තියෙන්නේ. ඉතින් අපි තව දුරටත් නිෂ්ඵල විදියට හැසිරෙන්න ඕනේ නැහැ නේද? ඉතින් උන්වහන්සේ අපිට මේ වචනය තුලින් අපිට මතක් කරන්නේ අපේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය යේසුස් වහන්සේ නෙමෙයි නම් අපේ ජීවිතේ සැබවින්ම නිෂ්ඵල වෙන්න යනවා කියන එක. ඔබට ජේසුගේ හිතයි. සුබ දවසක්.